ස්වාමීන් වහන්සේගේ ආදරය තුළ සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝටම ලස්සන කාල පරිච්ඡේදයක් උදා වෙලා උන්වහන්සේ අපිට දීලා තියෙන පුදුමාකාර වරප්‍රසාදයක්. ඒ කියන්නේ මාස 11ක් ගත කරන්නට අපි හැමෝම ජල මැදින් ගිනි මැදින් ගිහිල්ලා නොයෙකුත් අත්දැකීම් හරහා ගිහිල්ලා මේ මාසෙට ආවා. මේ මාසේ ආරම්භ කරද්දී නම් ආරම්භ කරේ ලකෝ බලාපොරොත්තුවකින්. ඒකට හේතුව තමයි නත්තල කියන එක. ඒ නත්තල පෙර වැරි කරගෙන මං හිතන්නේ අපේ ගෙවල්වල ගොඩාක් දේවල් වෙනස් වෙන කාල පරිච්ඡේදය. අපේ ගෙදර තියෙන මුහුණුවර වෙනස් වෙනවා. අපි ගොඩාක් වෙලාවට ආසයි ගෙවල් වලට ඒ අවශ්‍ය කරන ඒ තීන්ත ටිකක් ගා ගන්නට, කර්ටන්ස් ටිකක් වෙනස් කර ගන්නට, පොළව පොලිෂ් කරන පොළවක් නම් පොලිෂ් කරන්නට, හොඳට හෝදන්නට, ඒ වගේම උඩ තියෙන ඒ මකුරු දැල් ගලවලා පිරිසිදු කරන්නට, මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් වලට අපි පෙළඹෙනවා. පිරිසිදුකම, පවිත්‍රකම රැක ගන්නට, ඒ වගේම අලුත් ස්වභාවයක් අපේ නිවසට දෙන්නට අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා. ඒකට හේතුව තමයි වසර පුරාවටම අපි දිව්වා නොයෙකුත් ආකාරයෙන් දිව්වා. මෙන්න මේ වගේ පැත්තකට අපි අවධානය දුන්න ඒ ප්‍රමාණය චොට්ටක් අඩුයි. ඉතින් ඒකින්ද මේ කාල පරිච්ඡේදය තුළ අපේ ගෙවල් වලට ගොඩක් අය නෑදෑ හිත විතර එන හින්දා ඒ වගේම අපිටත් හරි ආසයි අලුත් මුහුණුවරක් දෙන්නට. ඒ තියෙන අපේ වත්ත පිටේට, ගේ දොරට, මේ හැම දෙයකටම අලුත් මුහුණුවරක් දෙන්නට අපි කැමතියි. මෙන්න මේ වගේ රත්තරන් අම්මේ තාත්තේ ඉගුවේ පුතේ මට ආසයි අද දවසේදී ඔබට ආරාධනා කරන්නට. අපි බාහිරින් ගොඩාක් ලකලෑස්ති වෙනවා වගේම අලුත් ඇඳුම් ගන්නට, ඒ වගේම අපි අනිත් අයට තෑගි භෝග දෙන්නට මේ ලොකු ගොඩාක් ලකලෑස්ති වෙනවා වගේම අපිට පුළුවන් ද මේ නත්තල සැබෑ නත්තලක් කරගන්නට අපේ ආත්මය අපේ ස්පිරිතුවත් එක්ක බද්ධ කරගනිමින්. මොකද ජේසු ඉපදින්නටයි යන්නේ අපේ හදවත්වල. අපරන් අම්මේ තාත්තේ දුවේ ඒකට අත්‍යවශ්‍යම දේ තමයි අපිට එහෙමනම් අපේ හදවත ලකලෑස්ති කර ගැනීම, පවිත්‍ර කර ගැනීම, පිරිසිදු කර ගැනීම. ඒ සඳහා අපිට පුළුවන් නම් ඉස්සෙල්ලාම ඒ පියවර ගන්නට charity begins at home. එහෙනම් අපි ආරම්භ කරමු අපේ ආත්මය පිරිසිදු කර ගන්නට, අපේ ජීවිතය පිරිසිදු කර ගන්නට. ඒ වගේම අලුත් ආලෝකයක් අපේ ජීවිතයට, අපේ හදවතට දෙන්නට අපි අලුතෙන් දවසක් අපි හිතමු. මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ මම හොඳ කොමිසමක් කරගන්නවා. මගේ ජීවිතයම අලුතින් ආරම්භ කරන්නට ඕනි. මොකද ඒ ජේසු ඉපදෙන ජේසුට මගේ හදවත තුළ රැඳෙන්නට පුළුවන් වාතාවරණයක් මම මගේ හදවත තුළ ඇති කරගන්න තියෙනවා. පළවෙනි පියවර හැටියට අපි අද දවසේදී අධිෂ්ඨාන කරගමු. මම හොඳ කොමිසමක් කරගන්නවා. මේ වසර පුරාවටම රත්තරන් අම්මේ තාත්තේ දුවේ මගේ ජීවිතේ කිලිටි වෙච්ච පැති කඩ ගොඩක් තියේ. ඉතින් එන්නේ වගේ පුංචි පැති කඩ හරහා අපිට පුළුවන් නම් ඒ හැම දෙයක්ම පිරිතුරු කරගෙන ඒ වලින් මිදෙන්නට, ඒ වගේ මනස්ථාපනය වෙන්නට, ඒ දේ තුළ අලුතින් ජේසුව උපදින තැනක් අපේ ගවරණක් අපේ හදවත තුළ නැකලැස්ති කරගන්නට අපි සූදානම්. එහෙනම් මෙන්න මේ අදිතන අද දවසේදී ගෙවින ගැන අද දවසේදී අපි මෙහි කරලා බලන ඒ සඳහා පුංචි පියවරක් ගමු. සත්‍යයෙන් අම්මේ තාත්තේ දුවේ ඔබ සිල් දෙනාට ජේසුගෙන් පිළිගන්න.